අයිබෝවන් ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි අද හිතුවා කතා කරන්න අපි විවිධ අපේ රටේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාවිච්චි කළා කතා කළා ඒ ගැන ඒකම බටහිර වෛද්‍ය ක්‍රමය පාවිච්චි කළා. අපි අද යනවා මේ චීන වෛද්‍ය ක්‍රමය හොයාගෙන. චීන වෛද්‍ය ක්‍රමය එක්ක මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලංකාවේ සායන කීපයක් මේ දවස්වල කෙරීගෙන යනවා අපේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ ගැන අපි අද දවසේදී කතා කරන්නට හේතුවා ආරාධිතින් දෙපලක් කැඳවාගෙන ආවා අපි අද දවසේ අපේ වැඩසටහනට. මා හඳුන්වා දෙන්නම් සභාපති ජපන් ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමය දේශමාන්‍ය සෑම් සමරසිංහ මහත්මයා අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා. අයිබෝන් සෑම් මහත්මයා. ඒ වගේම තවත් අපිට වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙනවා, ආගන්තුක වෛද්‍යවරයෙක්. අපේ ජාතිකයෙක් නොවුනත් ඔහු හොංකොං ජාතිකයෙක්. හොංකොංහි වෛද්‍ය චියන් මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි, මම මුලින්ම අපේ සෑම් මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් මේකට තව සම්මාදමක් සපයනවා ලංකා හොස්පිටල්. එතකොට ලංකා හොස්පිටල් සහ ජපන් ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමයේ එකතු වෙලා තමයි මේ වෛද්‍ය සායන ටික ලංකාවේ දියත් කරලා තියෙන්නේ. මේ මේ වැඩසටහන ගැන මෙවර මේ එකතුව ගැන අපි මුලින්ම සඳහන් කළා. ඔව්, මේක අපි දැන් මම පුද්ගලිකවම මේ වගේ සායන සහ නොයෙක් දේවල් වරුදු ගණනාවක්ම සංවිධානය කරනවා. මේ වර්ෂයේ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයෙන් ආරාධනාවක් ලැබුණා. ඒ අයට පුළුවන් කියලා හොංකොං වලින් වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එවන්න. අපෙන් ඉල්ලා සිටියා ලංකාවේ වැඩ කටයුතු ඒ ගැන පිළියෙල කරන්න කියලා. ඔවුන් විශේෂයෙන්ම ඉල්ලා හිටියා දුප්පත් ජනතාව සිටින පළාත්වලට ගිහිල්ලා මේක සංවිධානය කරන්න කියලා. ඉතින් මම ලංකා හොස්පිටල් සමඟ එකතු වී මේ ලංකාවේ සායන හතරක් සංවිධානය කරා. නොමිලේ. නොමිලේ මේ සම්පූර්ණ බෙහෙත් සහ සියලුම දේ නොමිලේ සපයන්නේ. මේ ලංකාවේ සියලුම වියදම් දරන්නේ මැලේසියාවේ මහා කරුණා සංගමයේ අනුශාසක, මැලේසියාවේ අධිකරණ සංගනායක බූටාවත්තේ සරණංකර නාහිමියන්. මේ බෙහෙත් සහ වෛද්‍යවරුන්ගේ වියදම සම්පූර්ණයෙන් දරන්නේ ලයිට් ඔෆ් සීලිං සංගමය හොංකොං වල. හොඳයි, මම කැමති අපේ සෑම් මහත්මයා අපිට මේ 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 මං හිතනවා අපිට උදව් කරයි කියලා අපේ චියන් වෛද්‍යතුමාගෙන් දැනගන්න. දැන් චියන් මහත්මයා අපේ වෛද්‍යතුමා ලංකාවට එන්නේ පළවෙනි වතාවටනේ. එතකොට දැන් මොන වගේද අපේ රෝගීන් මුණ ගැසුනට පස්සේ මොන වගේ හැඟීමක්ද මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරනකොට දැනෙන්නේ කියන එක ගැන? This is your first visit to Sri Lanka. So after meeting the patients in Sri Lanka, what do you feel? We are glad to have the service here. We are very excited with the help of Mr. Sam and Lanka Hospital. Because the most memorized we need to mention is the barrier of the language. We don't know how to speak Sangha, and we need the translator with Lanka Hospital helping. And we do the acupuncture and Chinese medicine, give the poor people and the villages. These all make us very, very happy. හොඳ, භාෂාවේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නට ඇති. නමුත් මට හිතෙනවා බොහොම හොඳ සහභාගීත්වයක් එක්ක සහයෝගයක් ලැබෙන්නට ඇති ලංකා හොස්පිටල්, ඒ වගේම ඔබේ සංගමය ඇතුළු ඒ පිරිසගේ සහයෝගය. මට හිතෙනවා අපේ චියන් වෛද්‍යතුමා ඇතුළු ඒ බොහෝ දෙනෙකුට ඒ ප්‍රතිකාරවලට පහසුවක් ලැබෙන්නට ඇති කියලා. Even though you had language difficulties, with the assistance of our society, Lanka hospitals, and the interpreters, I think you managed to treat all our patients. Is it right? Yeah. හොඳයි, මම කැමතියි දැනගන්න දැන් මේ මේ චීන වෛද්‍ය ක්‍රමය කොහොමද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ? මේක අපේ රටට ආගන්තුකද? කොහොමද මේ වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ? So she wants to know how do you practice Chinese medicine in China? And especially throughout the world, how do you practice it? We are the practitioner Chinese medicine in Hong Kong, but mainly many of Chinese medicine practitioner trained in China.
on my own. I am training in Guangzhou, and the other of our teammates, some from Beijing, some from Nanjing, and different part in China. But the best training in medicine, Chinese medicine, is absolutely in China. Yeah, me tuma saha anit vaidyaru igana ganni Malaysia me China pura pehiti vishwavidyala wala mage danuwa anuwa China wala China vishwavidyala 250ක් pamana thiyenawa vaidya upadhiya laba dena China ma ein 40කම ගණන්න්නේ චීන වෛද්‍ය ක්‍රමයේ පමණයි. අනිත් 210 චීන වෛද්‍ය ක්‍රමයේ සහ වෙනත් විෂයන් උගන්වනවා. මේ වෛද්‍යවරු පැමිණ තින්න සියලුම දෙනා අර 40 ඉගෙන ගත්ත අය. සම්පූර්ණ මේ චීන වෛද්‍ය ක්‍රමයේ පමණක් උගන්වන විශ්වවිද්‍යාලවල වෛද්‍යවරු තමයි මේ ඇවිල්ලා ඉන්නේ. විශේෂත්වය මොකද්ද මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන වෙනස මොකද්ද? What is the difference between Chinese medicine and other types of medicine practicing in the world? Chinese medicine, traditional Chinese medicine, is the one of the longest history medicine system. How long? Estimate over 4,000 years ago, and this is well established from long history. Besides of the medicine used, and also the acupuncture and the masturbation and the cupping, and all kind of the technique is the problem of human. Such as pain, such as internal medicine problem. මේ කියන්නේ මේක තමයි ලෝකේ තියෙන පැරණිම වෛද්‍ය ක්‍රමය. වසර 4000ක් පමණ පැරණි. ඒ 4000ක් පමණ පැරණි නිසා ඊටාම සේෆ් ඊටාම මේ ආරක්ෂිත වෛද්‍ය ක්‍රමයක්. ඒක වරුත් 4000ක් කරලා මේක බලාගල හදිච්ච වෛද්‍ය ක්‍රමයක්. ඒකට නොඑක් ඒ ක්‍රමේ කටු ගහනවා එක දින්ච කටු චිකිත්සාව එක කොටසක්. තව සක්ෂන් කප් කියලා මේ කප් එකක් ඇඟේ තියලා කරන එකක් තියෙනවා. තව තියෙනවා කසාය දෙනවා. කසාය කියන්නේ අපේ වගේම කසාය හදනවා. හදලා ඒක පවුඩර් එකක් විදියට හදලා දෙනවා පැකට් වල. මොකද ඊ ඇයිට මේ කසාය 8ට එකට හිඳවන්න 3ට එකට හිඳවන්න අමාරුයි. ඒක නිසා ඒක ඊ රට බොහොම ඇඩ්වාන්ස්. ඒ නිසා ඊම කසායෙම ඊම අපේ වගේම අමුද්‍රව්‍ය අරගෙන හදලා පවුඩර් එකක් විදියට දෙනවා. දැන් අපි ලංකාවට ආපු වෙලාවේ සියලුම රෝගීන්ට මේ පවුඩර් මේල අරන් ඇවිල්ලා දුන්නා. එක එක වර්ග කසාය. නමුත් හැම කසායෙම බැලුවම නිකන් එක වගේ. නමුත් වෙන වෙනත් පවුඩර් වර්ග. සමහරවිට මම අහලා තියෙනවා මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් වලදී මේ වේදනාව කියන එකට බොහෝ විට සාර්ථක පිළියම් හොයාගෙන යනවා කියලා. ඒ කියන්නේ දැන් අපි සමහර අපිට වෛද්‍ය ක්‍රමවලදී වේදනාවට ඔන්න සතියක් දෙකක් යනකම් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. ඒ වගේ මේ තත්වයන් තියෙනවා. දැන් මේ වෛද්‍ය ක්ෂණික සහන ලබා ගන්න පුළුවන් කියලා මේ ජනතාව තුළ තියෙන මතයක්. ඒක ඇත්තක්. ඒක ඇත්ත. මොකද අපි දැන් 3000කට පමණ ප්‍රතිකාර කරා මේ පසුගිය දවස්වල. මේ තවත් විශේෂත්වයක්, මේ අය මේ 3000ට ප්‍රතිකාර කළා. දැන් හොංකොං වල ප්‍රතිකාර කරන්න එක වරකට රුපියල් 10000 15000ක් ගන්නවා. මේ අය නොමිලේ ප්‍රතිකාර කරේ. ප්‍රතිකාර කරා ප්‍රමාණයක් නෙමෙයි. අපේ මැලේසියාවේ නායක ඌටාවත්ති සරණංගර නායක හම්දුරු මේ ලෙඩ්ඩුන්ට රුපියල් 500000ක් වෙන තෑගි මල්ලකුත් දුන්නා. හැම ඒ 3000 අපි හැම රෝගියටම තෑගකුත් දුන්නා. එමුදේ මේ දුප්පත් අයට ප්‍රතිකාර කරේ. ඔබ තුමිය ඇසු ප්‍රශ්නයට අපි දැක්කා ඒ වෙලාවේ. දැන් පැය දෙකකට ඉස්සෙල්ලා මේ අය ප්‍රතිකාර කරා ගම්පාසී මගේ නිවසේ. මේ අවුරුදු 15ක් විතර වේදනාවෙන් හිටපු කෙනෙක් මේතු 15ක් අතර සුව වුණා. ඒකයි මේකේ දක්ෂකම තියෙන්නේ වෙනත් වෛද්‍ය ක්‍රම වලට වඩා. බොහොම මේ හන්දිපත් වේදනාවල්, ඇඟේ වේදනාවල්, හිසේ කැක්කුම මේ අය මේ අවුරුදු ගණන් 10 15 ප්‍රතිකාර කරපු අය මේතු 15ක් 20ක් අතරේ සුව වෙනවා. ඒක මගේ පහුගිය දවස් 10 මගේ එහෙන් දුටුව සිය ගානකට එක කරා. හොඳයි. දැන් ඇත්තටම දැන් අර ඔබ කිව්වා දැන් මේකේ පාවිච්චි කරන ක්‍රමවේදයන් වලදී කටු ගැසීම සිදු වෙනවා කියලා. දැන් ඔතනදී තියෙන දෙයක් තමයි හරි දක්ෂතාවයක්, නිපුණතාවයක් තියෙනටත් ඕනේ. මොකද අපි අහලා තියෙන විදිහට මේ කටු අපේ ශරීරයට ඇතුල් කරන ස්ථාන වෙනස්. ඒක හරියට හඳුනා ගැනීම, ඒ නිවැරදිව ඒවා ඉලක්කගත කර යොමු කිරීම, මේ හැම දෙයක්ම මට හිතෙන්නේ ශරීරයට මේ රෝග තත්වයන් සමනය කරන්න බලපානවා. දැන් චීන වෛද්‍ය ක්‍රමයේ
ක්‍රමය තුළ හරියට නිවැරදිව මේ පුහුණුව ලබන්නේ කොහොමද කියන එකත් අපි අපේචයන් වෛද්‍යතුමාගෙන් දැනගනිමු. අපිට කෙටි විරාමයක් ලබා ගන්නට සිදු වෙනවා. විරාමෙන් පසුව මේ චීන වෛද්‍ය ක්‍රමය එක්ක දැන් මේ වෙනකොට ලංකාවේ වෛද්‍ය සායන හතරක් කරලා තියෙනවා. ඒවයි ප්‍රතිඵලත් අපි පොඩ්ඩක් අපේ සෑම් මහත්මයත් එක්ක කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව අපි යලිත් ජීවිතයට ඉඩක් දෙමු. අද අපි කතා කරමින් සිටියේ මේ චීන වෛද්‍ය ක්‍රමය පිළිබඳව. චීන වෛද්‍ය ක්‍රමය එක්ක මේ වෙනකොට වෛද්‍ය සායන හතරක්, ප්‍රධාන නගර හතරක් ආශ්‍රිතව ඉතාම සාර්ථක වෛද්‍ය සායන හතරක් ක්‍රියාත්මක වුණා. ලංකා හොස්පිටල් සමග ඒකාබද්ධව ජපන් ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමයත් සමගින්. ඉතින් අපි ඒ පිළිබඳවයි අද දවසේ ඔබව දැනුවත් කරමින් සිටියේ. හොඳයි සෑම මහත්මයා, මම අර විරාමයට පෙර කිව්වාගේ මේ කටු ගහන එකත් ඒකත් හරියට දැනගෙන කරන්න ඕනේ. දැන් වෛද්‍ය ප්‍රතිකාරවලදී අපිට අපි යම් රෝගයකට මෙන්න මේ ඖෂධය තමයි දෙන්න ඕනේ, මේ ටික තමයි දෙන්න ඕනේ, මේ මාත්‍රාව තමයි දෙන්න ඕනේ, ඒවා කියනවා වගේම අපි මේ ශරීරයට මේ කටු යොදනකොටත් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඒවයි තියෙන නිපුණතාවය කොහොමද අපේ අපේ චියන් වෛද්‍යතුමාගේ? ඩොක්ටර්, නව් වෙන් යූ ඩූ ද ඇකුපන්චර් ඉස් ඉට් ටු බී වෙරි ඇකුරේට් ඕ ඉෆ් ඉට් ඉස් අවුට් බයි ලිටල් බිට් ඉස් ඉට් ඕකේ? It is absolutely very accurate because we are well educated. I'm from Guangzhou Jinan University, the Chinese medicine professions. So we learn not only in the college, but we are practice and learning together. I am graduate from 2007, almost 10 years practice, but the acupuncture will day by day practicing and it will get more and more technical. And so the point is absolutely need very, very accurate. But if it is not accurate, what happens? Not accurate. Yeah. Nah. But this is very good question, Mr. Sam. And that is very safe therapy. Yeah. If the point is missed, yeah, the efficiency will decrease, but no harm. No harm. It is very, very important. එතුමා කියන්නේ මේ නීල් එක කොතන මේ හරි තැනට ගැහුවොත් තමයි සුව වෙන්නේ. නමුත් වැරදි තැනට ගැහුවයි කියලා වරදක් වෙන්නේ නැහැ. ඒකයි ඒකයි දැන් එතුමා මට මේ පුද්ගලිකව කියලා තියෙනවා. දැන් මගක් කටු චිකිත්සාව කරන අය හරි තැනට ගහන්නේ නැහැ. වැරදි තැනට ගැහුවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ඒ අවශ්‍ය ප්‍රතිකාරය ලැබෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. And there's a now when you put it at the right place, do you feel a shock like thing now? Current shock. Current? Yeah, you mean the feeling. Feeling, what feeling? Yeah. The feeling, two ways. First, the doctor feel the tough or the rotating, yeah, of the needle. Yeah. And we feel, and the patients will feel some nerve pulse, yeah, or some numbness, yeah, or some a little bit pain. Yeah. This is the efficiency of the meridian activation. Then මේ කටු ගැහුවම හරියට තැනට වැදුනොත් දැන් මේ මගේත් කටු ගැහුවා මේ දවස් ටිකේ කියලා මට කියන්න පුළුවන්. කරන්ට් එකක් වැදුනා වගේ දැනෙනවා. දැන් මෙතන කකුලට ගැහුවම මගේ කකුලේ යනට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ වැදෙනවා. එතකොට මොකද ලොකු විශාල වේදනාවක් නෙමෙයි. නෑ, ඒ වුණාට ලොකුයි ඒ වෙලාවට. නමුත් තප්පරයක්වත් නෑ ඒකේ ඉන්නේ. ලොකු කියන්නේ ලොකු කරන්ට් එකක් ෂොක් එකක් වැදෙනවා වගේ දැනෙනවා. එතකොට තමයි මෙල දන්නේ මේක හරි තැනට වැදිලා කියලා. දැන් වැරදි එක්කෙනෙක් කළොත් එයා දන්නේ නෑ මේ හරිද වැරදිද කියලා. ඒක හරිද කියලා හොයාගන්නේ ඒකයි. මේ කරකවනකොට ලොකු මේ ෂොක් එකක් දැනෙනවා. නැත්තම් කරන්ට් එකක් කකුල දිගේ දුවනවා වගේ දැනෙනවා. එතකොට තමයි දැනන්නේ මේක හරියක්ද කියලා. හොඳයි, දැන් මේ 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 වගේ සායනයක් පවත්වපු පළවෙනි අවස්ථාව නෙමෙයි මං හිතන්නේ නේද? නෑ, අපි මේ ඊට ඉස්සර ලංකාවේ කරලා තියෙනවා. නමුත් මේ වෛද්‍ය කණ්ඩායමත් එක්ක කරලා නෑ. හොඳයි, ඉදිරියේදී මොනවා දැන් මේ ලැබිච්ච ප්‍රතිචාරයක් ඉදිරියේදී මොන වගේ සලස්මක් තිබෙනවද? දැන් අපිට වෙලා තියෙන්නේ දැන් මේ අපි මේ අපි දැන් මේක කරා පදවිය දෙහි අත කණ්ඩිය තලාතුවේ වත්තේගම. නමුත් මේ අය කියනවා අපිට නැවත එන්න කියලා. නමුත් ඒ හරිම සන්තෝෂයි මේ ගැන. ඒ කියන්නේ අපි ඇස් ඉදිරියම සිය ගාණක් රෝගීන් සුවපත් වුණා. මේ අයට මාස අවුරුදු තමයි අවුරුදු 15 20 අසනීප වෙච්ච අය. මේ දැන් පැය දෙකකට ඉස්සෙල්ලා අපේ ගෙදර කෙනෙක් ඉදිරියේ අවුරුදු 15ක් විතර අත උස්සන්න බැරි කෙනෙක් අත ඉස්සුවා මේ 15ක් ඇතුළත. ඉතින් නමුත් වෙලා තියෙන්නේ මේ ඒ අයට ඒ විදිහට එන්න බෑ. මේ අය මෙයා
ආරෝග්‍යශාලා අයිතිකාරයෝ මේ ඇවිල්ලා ඉන්නේ සමහර අය. මෙතුමත් එතුමාගේ වෙනම ආරෝග්‍යශාලාවක් තියෙනවා. ඉතින් මෙතුමල අය ගෙන්වන්න හරි අමාරුයි. අපි හිතනවා අපි වෙනත් වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වන්නේ ඊට පස්සේ. තව දහස් ගණනක් චීනයේ ඉන්න වෛද්‍යවරු අපි වෙනත් වෛද්‍ය කණ්ඩායමක් ඊට පස්සේ ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ ක්‍රමය, මේ චීන වෛද්‍ය ක්‍රමය දැන් ඇතැම් කොටස් දැන් ඔය කටු ගැසීම වගේ දේවල් අපි දන්නවා අපේ ලංකාවෙත් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වගේ විධිමත් වෛද්‍යවරුන් එක වෛද්‍ය කණ්ඩායම් එක්ක අපේ මේ රටෙත් මේක ප්‍රචලිත කිරීමේ දැන් ඇවිල්ලා සායනයක් කරලා යනවට වඩා එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සැලැස්මක්. ඒක කරන්න නෑ. ඒක රජයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු දෙයක්. ඒක එදා අත්‍යවශ්‍ය දෙයක්. මොකද ලංකාවේ වගේ රටක අයට අසනීපයක් වුණාම අවුරුදු ගණන් බෙහෙත් ගන්න වෙනවා. එයාලට මුදල් නෑ මේ වගේ කරන්න. නමුත් මේ ක්‍රමයට රුපියල් 500කින් 1000කින් රෝග සුව කරගන්න පුළුවන්. බොහෝ රෝග සුව කරන්න පුළුවන්. නමුත් එහෙම ක්‍රමයක් අපේ අද රටේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ යුතු දෙයක්. ඒක පහසුවෙන්ම කරන්න පුළුවන්. මොකද චීනය අපේ මිත්‍ර රටක්. ඕන වෙලාවක එයාලා සූදානම් අපිට මේව උගන්වන්න. නමුත් අපේ ඉල්ලීමක් නෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හඳ අපි ඉතින් අදාළ බලධාරීන්ට කියනවා පොඩ්ඩක් දැන් මේ වගේ වැඩසටහන් නැරඹුවාට පස්සේ අවධානය යොමු කරන්න. මොකද මේවා එක්තරා විදිහක අපිට පිටරටකින් වුණත් සම්පත්. ඉතින් අපි ඒව ලබා ගන්නකොට අපි ඒ දැනුමත් එක්ක ලබාගෙන අපේ රටට අපේ ජනතාවට යම් වැඩදායි ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයකට යොදවා ගන්න පුළුවන් නම් දැන් මේ වෛද්‍යවරුන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඉන්නේ. ඔවුන් තමයි වැඩිපුරම මුදල් හදල් වියදම් කරගෙන මේ රටේ ඇවිල්ලා ඉඳලා අපේ රෝගීන් වෙනුවෙන් මෙහෙවරක් කරන්නේ. ඉතින් අතරමැද සම්බන්ධතාවය ඔබ වැනි ඔබතුමන් සම්බන්ධ මේ ආයතන හරහා ලබා දුන්නත් මට හිතෙනවා අපේ රටේ සෞඛ්‍ය සේවාවෙත් යම් වගකීමක් තියෙනවා. මේ වැනි වෛද්‍යවරුන්ගෙන් තව තව අපි දේවල් ඉගෙනගෙන පුහුණුව ලැබීම අපේ රටට වඩාත් යහපත් වෙයි කියලා. අද දවසේ ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ වටිනා කාලය දැන් හෙට දවස වෙනකොට තව තව මං හිතනවා මේ වෙනස් වැඩපිළිවෙළවල් මේ ජපාන් ලංකා බෞද්ධ මිත්‍රතු සංගම මාගින් දියත් කරයි කියලා. ඉතින් එක් ප්‍රතිඵලයක් පමණයි මේ වෛද්‍ය සායනය. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී සෑම් සමරසිංහ මහතාට. දේශමානී සෑම් සමරසිංහ මහතා අද අපිත් එක්ක සම්බන්ධ වුණා ජපාන් ලංකා බෞද්ධ මිත්‍රතු සංගමේ සභාපතිතුමා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම thank you very much. අපේ චියන් වෛද්‍යතුමාට. ඉතින් අපි තවත් දවසකදී මං හිතන්නේ අපේ චියන් වෛද්‍යතුමාට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බැරි වුණත් අපිට පුළුවන් තවත් කණ්ඩායම ආපු වෙලාවක කතා බහ කරන්න, අපේ ජනතාව දැනුවත් කරන්න මේ චීන වෛද්‍ය ක්‍රමය පිළිබඳව. ඉතින් අද අපේ ආරාධිතින් දෙපළටම සමුදෙන ගමන්ම අපි සමුගෙන යනවා ජීවිත රිඩක් වැඩසටහනේ. තවත් දවසකදී අපි අලිත් හමු වෙමු. සුබ දවසක්.